මේ අවස්ථාවේදී අපේ කාර්ය වෙන්නේ මේ ජනසම්මතවාදී කියන ව්‍යස්ථාව කරන්න පුළුවන්ද කියන සරල ප්‍රශ්නේ. ඒකනේ දැන් තියෙන ප්‍රශ්නේ. ඔටොක්ටනස්. What do you mean by autochthonous is it should be homegrown. මම ඉංග්‍රීසියෙන් කියලා පත් කියන්නම්. And it should be rooted in the soil. ඒක ජනසම්මතවාදය එම නැත්නම් මේ අදහස දක්වන්නේ ජනතාව අතරින් මතුවෙලා ඇවිල්ලා අක්මුල් සිඳගත්ත, ඒ කියන්නේ අක්මුල් සිඳගත්ත නෙමෙයි මුල් ඇදගත්ත ජනතාවගෙන් මතුවන ව්‍යස්ථාවක් හදන්න ඕන කියන එක තමයි ඔටොක්ටනස් ව්‍යස්ථාව කියලා හඳුන්වන්නේ. දැන් මේක මේ ව්‍යස්ථාව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි තර්කය. දැන් අපි දන්නවා මට පෙර කතා කරපු නීතිඥ මහත්මයා චූල මහත්මයා සඳහන් කරා තුනෙන් දෙකක් අවශ්‍යයි සංශෝධනයකට. අපි දන්නවා ජනමත විචාරණයක් අවශ්‍යයි. දැන් මේ යෝජිත අපි දැක්කොත් එහෙම මේ ව්‍යස්ථාව ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ ව්‍යස්ථාවයි. පැහැදිලිව මේක වචනේ තියෙනවා යෝජිත. ඒසල මේ කොඩිතුවක්කු මහත්මයා කරන්නේ මේක ජනතාව වෙත දක්වනවා සංවාදයට ව්‍යස්ථා කතාබහ ඇති කරන්න. ඒ අනුව මේ ඇති වෙන අවසානයේදී ජනතාව විසින් එතුමාට 51%කට වඩා ඡන්දෙ දීලා ජනාධිපති කරොත් මේක වෙන්නේ ජනමත විචාරණයක්. තුනෙන් දෙකයි ජනමත විචාරණයයි අවශ්‍යයි. එනිසා පැහැදිලිවම මේ ඕනෑම එතුමා විතරක් නෙමෙයි ඕනෑම ජනාධිපති අපේක්ෂකෙක් යෝජිත ව්‍යස්ථාවක් ගෙනල්ලා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා නම් 51%ක් ලැබුණා නම් එය සමාන වෙන්නේ ජනමත විචාරණයකට. එනිසා මොකද සාමාන්‍ය ජනමත විචාරණයක් ගියත් වෙන්නේ 50%යි එක ඡන්දයක් වැඩිපුර හම්බුණා නම් ඒක ජනමත විචාරණය සම්මත වෙනවා. එහෙනම් ඇයි බැරි මේ යෝජිත ජනමත ව්‍යස්ථාව 51%ක් අරගෙන අපිට සම්මත කරගන්න බැරි ඇයි? පුළුවන්නේ. එහෙනම් ඊළඟට මේ පාර්ලිමේන්තුවේ 3-2 දැන් මට මේ 3-2 ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ කරුණු තමයි මම දක්වන්න උත්සාහ කරන්නේ. එසඳා මම මුලින්ම ගන්න මේ 3-2 කියන්නේ පාර්ලිමේන්තුව. මේ අවස්ථාවේදී මම දක්වන්න උත්සාහ කරනවා ලංකාදීප පත්‍රයේ සැප්තැම්බර් 7 2019 මේ ළඟදී. මේක අරගෙන බැලුවාම තියෙනවා ආණ්ඩුවේ පුටුහිස් මැති සබේ පැයෙන් නවති යෝජනා දෙකකුත් ඉල්ලා අස් කරගන්න මෙන්න පපේ පාර්ලිමෙන්න්තුව. ඊට මෙහයින් තියෙනවා ඇමතින් කල් ඇරීම පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට කැල්ලක් මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරදීමට ආණ්ඩුවේ වගකීමක් වන බව කතානායක ජරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පවසයි. දැන් අපි අපිට ගන්න කියන 3-2 පාර්ලිමේන්තුවේ තත්ත්වය තමයි මේක. වගකීමක් නැති තමන්ගේ රාජකාරියවත් හරියට ඉෂ්ට කරන්නේ නැති පාර්ලිමේන්තුවකින්ද අපට 3-2 ගන්න කියන්නේ මූලික ලෙස. ඊළඟට අපි බලමු සිද්ධානුකූලව පාර්ලිමේන්තුවේ ව්‍යස්ථාව සම්මත කිරීමේදී 3-2 ගන්න ප්‍රායෝගික අපහසුතාව ඔබතුමා පැහැදිලි කරා. දැන් අපි මා යෝජනා කරන්නේ මේ ව්‍යස්ථාව ඉදිරිපත් කරන්නේ ව්‍යස්ථාදායක මණ්ඩලයකට. සිද්ධාන්තය කවුද මේ ව්‍යස්ථාදායක මණ්ඩලය? අර ඔබතුමා සඳහන් කර පරිදි ජනතාව, මුළු ජනතාවම ව්‍යස්ථාදායක මණ්ඩලයක් වෙනවා. ඇයි? මේකට පක්ෂව පටහැනිව අදහස් දක්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට මං ගන්නම්කෝ මගේ ශේෂ්ත්‍රය අධිකරණ ශේෂ්ත්‍රය. මේකේ තියෙන බහුතරයකට මම කැමතියි. පැහැදිලිව මම පුද්ගලිකව කැමතියි. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, අභියාජනාධිකරණ විනිශ්චයකාරවරු, ඇයි ජනාධිපතිවරයෙක් ඉස්සරහා දණින් වැටි දියුරුම් දෙන්නේ? ඊට වඩා ජනතාව ඉදිරියේ දියුරුම් දුන්නාම මම කොහෙවත් ව්‍යස්ථාවක් දැකලා නැහැ. මම ඒකට ගෞරව කරනවා ඔබතුමාගේ අදහසට. මොකද අධිකරණය ඒ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ දියුරුම් දෙන්නේ. ඇයි මේ ජනාධිපති කෙනෙක් ඉස්සරහා දණ ගහලා දියුරුම් දෙන්නේ? ඒක මම ඒක හොඳ වටිනා එකක්. ඒ වගේම නඩු කල්යනා මම නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා, විත්තීය නීතිඥයෙක් හැටියට කටයුතු කරනවා. නඩු පමාව කියන එක තමයි ප්‍රශ්නේ. මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. මම මේ ව්‍යස්ථාවේ තියෙනවා මාස 12න් නඩු අවසන් වෙනවා. මම එකගයි. හැබැයි මම එකක නොවෙනේකුත් තියෙනවා. ඒකත් කියන්න බෑ. ඒ තමයි මෙතුමාගේ ව්‍යස්ථාව අනුව පත් වෙච්ච ගමන්ම සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුන්ගේ තනතුරු අහිමි වෙනවා.
ඊට පස්සේ මේ ප්‍රෝසෙස් එකක් කියන්නේ ක්‍රියාදාමයක් යනවා අඩුම ගානේ මාසයක් යනකම් මේක හැටියට ඉහළ අධිකරණයක් නැහැ ශ්‍රේෂ්ඨ අධිකරණයක් අභියාචන අධිකරණයක් නැහැ අධිකරණයක් නැතුව ඉහළ අධිකරණයක් නැතුව මේක යන්න බෑ ඒ නිසා මං ඉල්ලනවා ඒක සලකා බලන්න කියලා ඒක තමයි මම මේ අදහස් කරේ මේ මේක දෙවි වාක්‍යයක් නෙමෙයි නාගානන්ද කුඩිදුවක් මහත්මයා හෝ වෙන ජනාධිපති අපේක්ෂයක් කරන අනක් දේව වාක්‍යයක් නෙමෙයි මේක යෝජිත ව්‍යස්තාවක් ඉතින් මම දැන් මේ අදහස් පළ කරා වගේ හොඳේව හොඳ කියයි මිනිස්සු වැරදියේව වැරදි කියයි එතකොට ඔබතුමන්ලට සිද්ධ වෙනවා මේක ඒ අනුව අවසාන මොහොතේ හරි වෙනස් කරන්න එතකොට මගේ ඡන්දය ඔබට දෙන්නේ ඒ වෙනස්කම අනුව හදිස්සිය වෙනස් කළේ නැති වුණා නම් මට ඔබතුමාට ඡන්ද දෙන්න බෑ සරල කතාවක්. මොකද මට එකට එකක වෙන්න බෑ. අධික ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් විනිශ්චයකාරවරු එක පිටම අයින් කරලා මණ්ඩලයකට බාර දෙන එක සහ අරාජික අධිකරණයේ අරාජික වීමක් මට එකක වෙන්න බෑ. ඉතින් මේ ක්‍රමේ නෙමෙයිද හරි. මේක නෙමෙයිද මේ යෝජනා කරන්නේ. මේක නෙමෙයිද ජනසම්මත ක්‍රමය. මේක නෙමෙයිද සාර්ථක ක්‍රමය. මොකද මගේ ඡන්දෙ මන් දෙන්නේ මේක දිහා බලලා ඔබතුමාට දෙනවද නැද්ද කියලා මන් තීරණය කරනවා. ඒ වෙනස නොකළොත් මම බොහෝ දුරට දෙන්නේ නැහැ ඔබතුමාට. හැබැයි කොතරම් හොඳ ඒවා තිබුණත්. ඉතින් අන්න ඒ වගේ අදහස් වමාරුවක් නොවේයිද මේ සිද්ධ වෙන්නේ? පාර්ලිමේන්තුවේ එහෙම වෙනවද මේ වගේ දෙයක්? අඩු ගානේ මේක අපි සාකච්ඡා කරනවා. මේක කරන්න බෑ කිය කිය ඉන්න අය මේක අන්තර්ගතය ගැන කිසිම විවේචනයක් කරන්නේ නැහැ. මට හරි කනගාටුයි. හැමෝම කියන්නේ මේක තුනින් දෙකෙන් පුළුවන්ද අර විදියට පුළුවන්ද මේ විදියට පුළුවන්ද කියනවා මිසක් මේකේ අන්තර්ගතය ගැන කවුරුත් මට කතා කරනවා දැකලා නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා පුරවැසියෙක් හැටියට. ඊළඟට මේ ක්‍රම වේදය ගැන අපි කතා කරමු. මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යස්ථාලයක ව්‍යස්ථාවක් හදන්න හැදුවා. හදන්න හදනකොට කමිටුපත් කරා. ඒ කමිටුවේ සියලුම විශේෂඥයෝ හැටියට නීතිඥවරු පත් කරේ මම අභියෝග කරලා කියනවා සියලුම බෙදුම්වාදී හැම විශේෂඥයෙක්ම බෙදුම්වාදී ඒකද හරි ක්‍රමය මනෝහර සිල්ව මහත්මයා අපි ජාතිකවාදී අපිව නියෝජනය වුණේ නැහැ ඒ කිසිම කමිටුවක ඒ නිසා මොකද්ද වුණේ අවසානයේ බෙදුම්වාදී ව්‍යස්ථාවක් තමයි ගේන්න ගියේ ඒක හරිනම් තිබුණේ බෙදුම්වාදීන් ජාතිකවාදීන් වාමාංශික එක එක අදහස් කියන මණ්ඩලයක් විසින් තමයි කරන්න තිබුණේ. එම නිසා ඒ ක්‍රමය සාර්ථක වුණේ නැහැ. ඒ ක්‍රමයේද මේ අපිට කරන්න කියන්නේ. ඒක සාර්ථකද? නැහැ. ඊළඟට මම ඔබට කියන්නම්. මමයි මනෝහර සිල්ව මහත්මයයි බූටානයේ අග්‍රවිනිශ්චයකාරතුමාත් එක්ක සෝනම් ලියොන්පෝ සෝනම් ටොප්ගයි කියන අග්‍රමිනිශ්චකාරතුමාට ඕනේ වුණා බෞද්ධ දර්ශනය හොයාගන්න නීති හදන්න තියෙන බෞද්ධ දර්ශනය. නිසා එතුමාගේ නායකත්වය යටතේ අපි දෙදෙනා ලංකාවේ සම්මන්ත්‍රණයක් කරා බෞද්ධ නීති දර්ශනය හොයන්න 28 දෙනෙක්ගේ ලිපි ලේඛන ඉදිරිපත් කරමින්. ඉතින් එතුමා තමයි අපි කරුණු දක්වද්දී ව්‍යස්ථාවක් හදන ඇටියට පුරාදර්ශය ඇටියට මම දකින්නේ නම් බූටාන් ක්‍රමය. එයි බූටානේ හිටිය රජෙක් මේ රජවරයා තීරණය කරනවා මේ සම්පූර්ණ මේක අතාරින්න තමන්ගේ බලය. එහෙම අතෑරලා තීරණය කරනවා පාර්ලිමේන්තුව සහ මේ අපි දකින්න මේ ක්‍රමයකට යන්න. ඒ නිසා ඔවුන් 2001 මේ පොත තියෙන්නේ 2001 ඉඳන් 2008 වෙනකන් ජනතාවගේ අදහස් ගන්නවා. මේක පටන් ගන්න මෙහෙමයි රජ්ජුරුවන්ගේ ප්‍රකාශය මේ පොතේ Each word has earned its sacred place with the blessing of every citizen in our nation. This is the people's constitution. අන්න එක තමයි අපි මේ කරන්න හදන්නේ. ජන සම්මතවාදී ව්‍යස්ථාවක්. බූටානේ හැදුවා වගේ. අවුරුදු 7ක් හැදුවා වගේ මේ කෙටි කාලින විය හැකි මේක ඉදිරිපත් කරලා ජනතාව අතරේ මේ සාකච්ඡාවක් කරලා මේ ව්‍යස්ථාවක් වගේ එකක් හදන්න තමයි හදන්නේ. දැන් මම ඔබට කියන්නම්. මම ජයම්පති වික්‍රමරත්න මහත්මයාට අභියෝග කරනවා මම කිව්වා කරුණා කරලා මේ අග්‍රමිනිශ්චකාරතුමාව ගෙන්න ගන්න එතුමා ලංකාවට ආදරේ අරන් උපදෙස් ගන්න මේ වගේ ව්‍යස්ථාවක් හදන හැටි ඒගොල්ලේ එකට එකගේ වෙන්නේ මොකද බූතානය ඒකීය රටක් බෙදුම්වාදී රටක් නෙවෙයි ඒ නිසා එකගේ වෙන්නේ ඊළඟට මං එලි කරන්න මට ගරු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා මගුල් ගෙදර කම් වෙනවා මන් දන්නවා එතුමා මේ දල ජාතික සතුට අපි දන්නවා බූටානේ තියෙන වටිනාම එක තමයි දල ජාතික සතුට කියන එක gross national happiness ඒ අනුව තමයි මේ ව්‍යස්ථාව සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ
ඒක ලෝකේ තියෙන සුවිශේෂ රටක්. ඉතින් මම එතුමා ළඟට ගිහිල්ලා කිව්වා මාගාව මේ පොතක් තියෙනවා මේ පොත. මම ඔබතුමාට එවන්නම් පොඩ්ඩක් වියස්තා හදද්දි බලන්න. එවන්න කිව්වා මං ඇරියා. අනේ මං පස්සේ හොයලා බලනකොට එතුමා ඒක පල්ලෙහාට දීලා පොත කොහේ ගියාද දන්නේ නැහැ. මට ආපහු එතුම අපේ අග්‍රමිශකාරතුමාට කියලා තමයි මේ පොත ගෙන්නගත්තේ. මෙන්න මේ පොතට අත් වෙච්ච ඉරණම. දැන් ඔය කට්ටියත් එක්ක අපි මේ වියස්තා හදන්න කියන්නේ. මම මේ උදාහරණ සහිතව කියන්නේ මා අභියෝග කරනවා. මේක අසත්‍යද සත්‍යද කියන්නේ. ඒ කට්ටියත් එක්කද තුනෙන් දෙක ගන්න කියන්නේ. නැහැ. අවසාන එකක් කියන්නේ. අපි මීට සතරුණකට කලින් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය සුදුසුකම් මැති මැතිවරණ අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් හා මහ ජනතාව වෙත ඉදිරිපත් කරන ලබන නිර්දේශාවලියක් සකස් කරා. මේක හදන්න පදනම වුණේ මෙහෙමයි. බෞද්ධ කාර්යසාධක සමිතිය අපිත් නියෝජනය කරන බෞද්ධ නීතිඥවරුන් එතෙන්දී පැහැදිලිවම අපිට අවශ්‍ය වුණා මැතිවරණ අපේක්ෂකයින්ට අවම සුදුසුකම් මොනවද? ඔවුන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ දිවුරුම් ප්‍රකාශය කියන්න ඕනේ. දැන් මේ යෝජනාවලිය තියෙන්නේ මම මේ කියන එක සාරාංශ. දිවුරුම් ප්‍රකාශයත් ඉදිරිපත් කරන්න ඕනේ. ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකද්ද? සහතිකේ දාන්න ඕනේ. ඊළඟට ඔවුන් කියන්න ඕනේ මට පවතින නඩු මොනවද? අපි කියන්නේ සඳ ඉල්ලන්න බෑ කියලා. පවතින නඩු හෙලි කරන්න වෙනවා. මත්පැන් බලපත්‍ර අර ඒ වගේ බලපත්‍ර නැහැ කියලා කියන්න වෙනවා. ඒ වගේම ඥාතීන් හෝ තමන් කිසිසේත්ම ව්‍යාපාර නැහැ කියලා කියන්න ඕනේ. ඒ වගේ ඇතුළත් නිර්දේශාවලියක් අපි හැදුවා. මූලික කෙටුම්බත කරේ මම නිර්ආමිස සතුරෙන් කියනවා, බොහොම අහිංසක සතුරකින් මම තමයි මුල් කෙටුම්බත හැදුවේ. මේක හදලා සෑහෙන සාකච්ඡාවලින් පස්සේ මහානායක හමුදුරුව හතර දෙනත් අගරදගුරුතුමත් ලංකා කතෝලික ක්‍රිස්තියානි සභාවේ දියෝකිසියත් ශ්‍රී ලංකා සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිතුමත් ජමයතුල් ඌරම සභාවේ කියන්නේ සියලුම ආගමික නායකයන් අත්සන් කරලා අපි මේ ලංකාවේ ඉන්න සියලුම නායකයෝ ගෙනල්ලා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ දුන්නා. ජනාධිපතිතුමාව, අගමැතිතුමාව, විපක්ෂ නායකතුමාව, සියලුම පක්ෂ නායකයෝ ආවා. අද වෙනකන් සරල මූලික ගැනුම්පතක් කරන්න දෙන්නේ මේකට. මේකට විරුද්ධ වෙන කවුරු හරි ඉන්නවද? මැතිවරණ අපේක්ෂකයෝගේ සුදුසුකම් ගැන. නැහැ. අද වෙනකන් අපිට හැකියලා නැහැ. මෙච්චර සියලුම ආගමික නායකයෝ අත්සන් කරලා දීලවත් අර මූලික සංශෝධන මැතිවරණයට ගෙන්න. එහෙව් රටකද තුනෙන් දෙකක් ගන්න කි පුළුවන් වෙන්නේ. මේක සරලව සාරාංශගත කළොත් යෝජිත ජන ව්‍යස්තාවක් ඉදිරිපත් කරනවා. ඒක ජනමත විචාරණයකට ලක් කරනවා. අර මම විවේචනය කරා වගේ විවේචනයට ලක් වෙනවා. ඒ ක්‍රියාදාමයේ අවසානයේදී ජනතාව තීන්දුව කරනවා 51%ක් මේකට කැමතිද නැද්ද? ඒක නෙමෙයිද වඩාත්ම සුදුසු වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය? මොකද බුදුහාමුදුරුව අවසරයි හාමුදුරනේ නීති හදන්නේ සමාජය අනුව. වස් කාලේදී ස්වාමින් වහන්සේලා එළියට වඩිනකොට ස්ක්‍රීන් පෑගෙනකොට ජනතා උද්ඝෝෂණයක් එනකොට නීතියක් පනවනවා වස්. කාන්තාවක් කලවෙන් මස් කැල්ල මස් අරගෙන මස් හදලා දුන්නාම ජනතා උද්ඝෝෂණයක් එනවා. ඒ අනුව ඒක තහනම් කරනවා. ඒ වගේ තමයි ජනතාවගේ ප්‍රශ්න මතුවෙනකොට ඒ අනුව අනුගත වෙමින් තමයි බුදුහාමුදුරුවෝ නීති පැනෙව්වේ. ඒකට අපි දකින්නේ නීති ශාස්ත්‍රය තුළ සෝෂල් ඉවලූෂනරි තියරි. සමාජ ප්‍රගමනය අනුව සමාජ අවශ්‍යතා අනුව නීති හදනවා. ඒක නෙමෙයිද අපි මේ කරන්න යන්නේ. තවත් සංකල්පයක් තියෙනවා, ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි, අවශ්‍යතාවය පිළිබඳව සංකල්පය. මේ අපි ඉදිරිපත් කරන යෝජිත නව ව්‍යස්තාවක් ජනතාවගේ අවශ්‍යතාවයද? ඒක තීරණය කරන්නේ කවුද අවසානයේදී? ජනතාවයි. කොඩිතුවක්කෝ මහත්මයාත් මමවත් ඔබවත් නෙමෙයි, ජනතාව තීරණය කරයි 51%කින් මේ යෝජිත ජන ව්‍යස්තාව සම්මත වෙනවාද නැද්ද කියලා. ඒ නිසා මේක නෙමෙයිද ලංකාවට සුදුසුම, ලංකාවටම අවශ්‍ය, ලංකාවට අවශ්‍යම ක්‍රමවේදය නෙමෙයිද ජනසම්මත ක්‍රමය? එම නැත්නම් ඔටොක්ටනස් කොන්ස්ටිටියුෂන්, එම නැත්නම් ස්වයං ජාත ව්‍යස්තාව. මා නීතිඥයෙක් ලෙස මා ගෞරවයෙන් ඔබ වෙත දක්වන්නේ මේක තමයි අපට දැනට තියෙන එකම විකල්පය, එකම ක්‍රමය සහ සුදුසුම ක්‍රමය. එහෙම නැතුව කවදා හරි තුනෙන් දෙක හදාගෙන ජනමත විචාරණයක් හදාගෙන මේ කට්ටියත් එක්ක නම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ලංකාවට සුදුසු ව්‍යස්තාවක්. ඕනෑම ප්‍රශ්නයක් අපි ප්‍රශ්න කරන අවස්ථාවේදී කතා කරමු. මේ තමයි මගේ කරුණ දැක්වීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා
මෙවැනි පනතක් කරගන්න බැරි වෙච්ච. මැතිවරණ සියලු දෙනාම එකග වෙච්ච. සියලු දාම ආගමික නායක එකග වෙච්ච. පනතක් හදාගන්න බැරි රටක. ඒ පාර්ලිමේන්තුවෙන්ද අපි හදන්න යන්නේ මේ සරල දේ තුනෙන් දෙක පාර්ලිමේන්තුව. මම කියන්නේ අපිට කිසිසේත් බෑ කියලා. එයාට උවමනාවකුත් නැහැ. ඒකයි අර පුවත්පතේ තියෙන්නේ ඇමතිවරු ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්නම්. ඒ වගේම පාර්ලිමේන්තුවට යන්නේත් නැත්නම් පාර්ලිමේන්තුව මන්ත්‍රීලා නැති නිසා ඒ අයගේ වැඩ කටයුතු කල්යන පාර්ලිමේන්තුවකින් කිසිසේත් තුනෙන් දෙකක් අපිට ගන්න නම් බෑ. ඒක තමයි මං හිතන විදිය. ඔබ හිතන්නේත් මන් දන්නවා එහෙම තමයි කියලා. ස්තුතියි.